ඔබ අද දවසේ මේ මොහොතේ මොන සිතිවිල්ලද ඉන්නේ කියලා මං ඔබෙන් ඇහුවොත් ඔබට දෙන්න එක එක විදිහේ පිළිතුරු ඇති. සමහර පිළිතුරු වල ඇත්තේ කඳුළු. සමහර පිළිතුරු වල ඇත්තේ උපේක්ෂාව. සමහර පිළිතුරක සනසිල්ලත් ඇති. ඉතින් ඔබ කොයි මානසික මට්ටමේ හිටියත් ඊළඟ තත්පර උදා වෙන්නේ ඔබේ ජීවිතයේ සනසිල්ල වෙනුවෙන්මයි. සනසිල්ලේ සති අන්තයේ සංගායනාව පවත්වන්නටයි මේ සූදානම් වන්නේ. අද දවසේ සංගායනාව වෙනුවෙන් කවුරුන්දයි මෙහි කැඳවුවේ කියන ඔබේ ප්‍රශ්නයට පිළිතුරයි මේ දෙන්න සූදානම් වෙන්නේ. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස අපේ ආදරණීය වෛද්‍යතුමිය අද දවසේ සංගායනාවට ආවා අපි වෙනුවෙන්. ඒ වගේම ඔබ හුඟක් ආදරය කරන ප්‍රවීණ යෝග උපදේශක මෝහන හා මනෝ චිකිත්සක ආචාර්ය චාමින් වන්නකුල මහත්මයාවත් අද දවසේ අපි කැඳෙව්වා. දෙදෙනාම ඔබට නුහුරු අය නොවේ විටින් විට සංගායනාව හරහා ඔබේ ජීවිතවලට වටිනා උපදේශයන් ලංකරන ජීවිතය කියාදෙන ඇත්තන්. අද දවසේ අපි මොනවද කතා කරන්නේ? පහුගිය කාල වකවානුව පුරා අපි COVID-19 ගැන කතා කළා. ප්‍රතිශක්තිකරණය ගැන කතා කළා. පරිස්සම් වෙන්න ඕනේ කොහොමද, සමාජ දුරස්ථභාවය, මේ වගේ හුඟක් දේවල් ගැන අපි කතා කළා. කොරෝනා COVID-19 නිසා අපිට සමහර දේවල් අමතක වුණාද ඔබ ඔබෙන් අහලා බලන්න. කොරෝනා ලංකාවට එන කාලෙත් ලංකාවේ විශාල පිළිකා තර්ජනයක් තිබ්බා. දිනකට අපිට හිතාගන්න බැරි ප්‍රමාණයක් පිළිකාවට ලක්වෙන බව සමීක්ෂණ වලින් ඔප්පු වෙමින් තිබුණා. ඒ ගැන අපිට අමතක වෙලාද? දැන් නැවත වතාවක් ජීවිතයේ යථා තත්ත්වයට පත්වෙද්දී අර අතෑරුණු අමතක වුණු තැන්වලට අපි නැවත ආමන්ත්‍රණය කළ යුතුයි. පිළිකා කියන අකුරු තුනට අපි හැමෝම බයයි. ඒ නිසා මගේ රටේ ආදරණීයන්ට එයින් ඈත් වෙන්නට, නැත්තටම නැති කරන්නට පිළිකාව සුන්දර හෙට දිනක් වෙනුවෙන් අද දවසේ අපි සංගායනාව පවත්වමු. මම කැමති මුලින්ම අපේ වෛද්‍යතුමිය වෙත හැරෙන්න. වෛද්‍යතුමියනි, සාමාන්‍යයෙන් මේ පිළිකාව කියන තර්ජනය උවදුර කෙනෙක්ට ශරීරගත වෙන්නේ, කෙනෙක්ට වැළඳෙන්නේ කන කෑමෙන් කියලා අල්ප වෛද්‍ය දැනුමක් තියෙන අපි වගේ පෘථග්ජනයින් දන්නේ. එතනින් එහාට ඔබතුමියට කියන්න හොඟක් දේවල් ඇති. මං හිතන්නේ තරංග ඇත්තටම පිළිකාම කියන එක අපි කතා කරන්න ගත්ත හොඳ මාතෘකාව. මොකද අපි දැන් මේ දවස්වල හැමෝම කෝවිඩ් ගැන කතා කරලා අපේ සාමාන්‍ය එදිනෙදා තිබිච්ච ලෙඩ රෝග අමතක කළා. නමුත් කෝවිඩ් වල එක පොසිටිව් එකකුත් තිබුණා. මොකද විශේෂයෙන්ම අර හෙම්බිරිසා කැස්ස වුණ වගේ වෙන්ද හැමදාම ඉස්පිරිතාලට ආපු ලෙඩ ප්‍රමාණය අඩු වුණා. නමුත් අපේ මේ තාමත් අපිට තිබිච්ච අර තර්ජනයක් වෙලා තිබිච්ච අපේ බෝනවන රෝගවල එකාංගයක් වෙන මේ පිළිකාව කියන එක ගැන හැමෝටම අමතක වුණා. හැබැයි ඒ වගේම අපි දැක්ක මේ කාලය තුළදී පිළිකා රෝග වැළඳිලා හිටියාගෙත් ටිකක් තත්ත්වය ටිකක් දරුණු වුණා. සමහර අය මරණයට පත් වුණා. මම අපි දන්නමය වුණත් හුඟක් අය මරණයට පත් වුණා මේ කාලේදී. මොකද මේක ගොඩක් මේ කාල සීමාව මේගොල්ලන්ට ලොකු තර්ජනයක් වෙච්ච හින්දා. දැන් අපි ගත්තහම පිළිකාව කියන එක මං හිතන්නේ ඉතාමත්ම හොඳ මාතෘකාවක්. මොකද ලංකාවේ පිළිකා ප්‍රමාණය එන්ඩෙන්ඩ වැඩි වෙමින් පවතින අවධියක තමයි අපි හිටියේ. දැන් මේකෙනුත් ගත්තහම විශේෂයෙන්ම දැන් පිළිකා වර්ග ගත්තහම මේ බෑ එක කොටසක් තියෙනවා ආහාර නිසා හැදෙන පිළිකා, සමහර ඒවා තියෙනවා ජානමය නිසා හැදෙන පිළිකා, සමහර ඒවා විවිධ අද හේතු හින්දා හැදෙන ඒවා තියෙනවා. දැන් මෙතෙන්දී අපි ගත්තහම ආහාර වලට සාමාන්‍ය ආහාරයටම ඍජුව සම්බන්ධ වෙන විදිහට අපි කියන 30-40% අතර අපේ පිළිකා ආහාරයෙන්ම අපිට පාලනය කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ආහාරවලින් හොඳ ආහාර මට්ටම පවත්වාගෙන ගියොත් මේ හැදෙන පිළිකා අපිට අඩු කරගන්න පුළුවන් කියන එක දන්න දැනුමක්. දැන් මේකේ මේ මොන වර්ගයේ පිළිකාද කියලා ගත්තාම විශේෂයෙන්ම පියවරු පිළිකා. දැන් ලංකාවේ මම හිතන්නේ පළවෙනිම පිළිකාව විදිහට පස්තලා තියෙන පියවරු පිළිකා. පියවරු පිළිකා, මහ බඩවැලි පිළිකා, පුරස්සි ග්‍රන්ථි පිළිකා, පිත්තාසි පිළිකා. මේ පිළිකා වර්ග අපි දන්නවා 30-40%ක්ම පුළුවන් අපිට, ඒ කියන්නේ තුනෙන් එකක්ම නවත්ත ගන්න හොඳ ආහාර ගත්තනම්. ඉතින් ඒ කියන්නේ දැන් පිළිකාවක් හැදුනට පස්සේ ප්‍රතිකාර කරන එක නෙමෙයි, පිළිකාවක් හැදෙන එක නවත්ව ගන්න එක තමයි මෙතන වැදගත්කම. ඉතින් අපි දන්නවා නම් දැන් මේ තුනෙන් එකක්ම මේ જાතිය පිළිකා අපිට ආහාරින්ද පාලනය කරගන්න පුළුවන් කියලා. මේ පිළිකා නම් ලංකාවේ තියෙන ප්‍රධානම පිළිකා ටික. මේකෙන් අපිට පේනවා අපි කොච්චර දුරට මේ ආහාරය නිසා මේ පිළිකා පැත්තට ගොදුරු වෙලා තියෙනවද කියලා. ඉතින් මං හිතන්නේ
දැන් මේ කොවිඩ් එක අමතක කරන්න බෑ මොකද අපිට දැන් ඉදිරිය වසර සමහරවිට වසර දෙකක් වුණත් මේ කොවිඩ් එක ජීවත් වෙන්න වෙනවා දැන් අදත් කියලා තිබුණා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ මේ වෛරසය නැති කරන්න බෑ කියලා ඒ කියන්නේ ඒකෙන් පෙන්නන්නේ අපිට මේ වෛරසයත් එක්ක දිගටම ජීවත් වෙන්න වෙනවා ඒ ජීවත් වෙනකොට අපි බලන්න ඕනේ අපිට ඉදිරියේදී අනිත් රෝග නැති වෙන්නෙත් නැහැ ඒවත් එනවා එතකොට දැන් අපි බලන්න ඕනේ මේ වෛරසයත් එක්ක අපි ජීවත් වෙන කාලේදී අනිකුත් රෝග විශේෂයෙන්ම පිළිකා අපි මර්ධනය කරගන්නේ කොහොමද පිළිකාවට ගොදුරු වෙන එක නවත්ත ගන්නේ කොහොමද මොකද ඒකෙන් අපිට වෙන්නේ තවත් අපේ ජීවිත තර්ජනය වැඩි වෙන එක විතරයි ඉතින් මං හිතන්නේ මෙතෙන්දී අපි හැමතිස්සෙම බලන්න ඕනේ මොන වගේ ආහාර පාන වලින්ද මේක හැදෙන්නේ කොහොමද මේක හැදෙන්නේ කොයි විදිහේ පුද්ගලයන්ට මේ තර්ජනතාවයේ වැඩිපුර වෙදෙන්නේ කියලා මම හිතන්නේ අපි ඉස්සරහට සාකච්ඡා කරනකොට අපි ඒ තත්ත්වය එකින් එක විශ්ලේෂණය කරලා ගමු කොහොමද අපි දැන් මෙච්චර අපි කොවිඩ් වලින් මේ මිදෙන්න හැමෝම මේ මං හිතන්නේ ශ්‍රී ලාංකික ජනතාව විදිහට එකතු වෙලා වැඩ කළා ඒ වගේ පිළිකා තර්ජනිනුත් අපි මිදෙන්න අපි කොහොමද ජනතාවක් විදිහට මේ රටක් විදිහට කොහොමද අපි ඉස්සරහට යන්න පුළුවන් කියලා අද දවසේ අපි කතා කරමින් ඉන්නේ මේ පිළිකාව සම්බන්ධයෙන්. ජීවිතයේ ඕනෑම දෙයක් මුල් ඇදගෙන රිදවන සුළු සිතිවිල්ලකට පවා අපි කියනවා පිළිකා සිතිවිලි කියලා. ඒකෙන් හිතාගන්නකෝ මේ රෝගේ තියෙන බරපතලකම සහ අපේ මේ මාතෘභූමිය අපි කියන විදිහට හුඟක් වටින දේවල් තියෙන තැන ආහාර වශයෙන් වසවිස නැතුව ගෙවත්තෙන් දේවල් හොයාගන්න පුළුවන් තැන දිනකට වාර්තාවන පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් වර්ධනය වෙනවා. ඒ නිසා අද දවසේ සුවපත් දයක් වෙනුවෙන් අපි සංගායනාව පවත්වන්නේ පිළිකාව ගැනයි කතා කරන්නේ. ප්‍රවීණ යෝග උපදේශකවරයෙක් හැටියට හසල අත්දැකීම් ඇති ඔබතුමාට මේ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? තරංගා, අපේ දර්ශනයේ මගේ ආයුර්වේදයේ යෝගානුව මිනිසුන්ට ලෙඩ හැදෙන ක්‍රමවේද තුනක් තියෙනවා. මේ ක්‍රමවේද තුනෙන් බටහිරේ ළඟදී තමයි මේ ස්පිරිචුවල් එහෙම නැත්නම් ආධ්‍යාත්ම කියන කතා කරන්නේ ළඟදී. නමුත් මේට අවුරුදු 5000කට ඉහත ඉඳලම මිනිසුන්ට හැදෙන ලෙඩ රෝග හැදෙන ක්‍රමවේද තුනක් ගැන කතා කරනවා. එකක් කායික, මානසික හා ආධ්‍යාත්මික. ඉතින් මට මතකයි මම අවුරුදු 25කට උඩදී නුගසෙවෙන එකතරා සාකච්ඡාවකදී කිව්වා මානසික ආතතිය නිසා පිළිකා හැදෙනකොම එක හිටිය ප්‍රභූවරයෙක් එයාමට කොහෙම වෙන්නේ නැහැ කියලා අද වෙනකොට පිළිගන්නවා. මානසික පීඩන නිසා පිළිකා වගේ රෝග තත්ත්වෙන් ඇති වෙන්න පුළුවන් කියලා. එතකොට පිළිකා වැළඳීමේ ප්‍රවණතාවය 10% ඕනෑම කෙනෙක්ගේ සිරුර තුල තියෙනවා. මට නැහැ කියන්න බෑ. හැමෝටම තියෙනවා. ඒක වැඩි වර්ධනය වෙන්නේ අර මං කිව්වන් පස්සේ තල තුනක් තියෙනෝනේ. කායික, මානසික හා ආධ්‍යාත්මික. කායික කියලා කියන්නේ අපේ දැන් හොඳ කියමනක් තියෙන සංස්කෘතියේ සමදෝසං සමාක්නිශ්චං සමධාතු මලක්‍රියා ප්‍රසන්නාත්මේ ඉන්ද්‍රිය මනහං ස්වස්තිද්‍යාපි දීයති. ඒ කියන්නේ නිරෝගී මිනිස්සෙක් චරක මුනිවරයා පැහැදිලි කරනවා කොහොමද නිරෝගී වෙන්න ඕනේ. එයා කායික වශයෙන් නිරෝගී වෙන්න ඕනේ. එයාගේ හොඳට මලමුත්‍ර බැහැර වෙන්න ඕනේ. අපේ විද්‍යාවේ කතා කරන ආකාරයට ත්‍රිදෝස වාත පිත කප ඒවා සම්බර වෙන්න ඕනේ. හොඳ මනසක් තියෙන ප්‍රසන්න පෙනුම තියෙන්න ඕනේ. එතකොට තමයි යා නිරෝගී පුද්ගලෙක් කියලා කියන්නේ. එතකොට මේ දොස් කිපෙනවා. මේ දොස් කිපෙන හේතුව ඇයි? ඔයා හරි තරහයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මදමානයෙන්, කුහකකමෙන් එහෙම ඉන්නවනම් ඔයාට පිළිකාවලනේ ප්‍රවණතාවයක් තියෙනවා. එහෙම මම දන්න අය එහෙම ඉඳලා තියෙනවා. එතකොට එකක් දෙක එක අවැරදි ආහාර විහන රටාව. එක ආහාරයක් ජීර්ණ වෙන්න ඉසල තව ආහාරයක් ගන්නවා. ඒක කාප විගස නිදා ගන්නවා. ඒ වගේ හේතු කාරණ ආහාර විහන රටාව නිසා හැදෙනවා. අනිත් එක වෙනස් කරන්න බැරි මායකක් තියෙනවා. කර්ම පෙර සංසාරයේ කරපු කර්ම. මන් දන්න මිනිස්සෙක් හිටියා බණ භාවනා කළා, මස් මාංශ කන්නේ, අරක්කු සිගරට් බොන්නේ, පිළිකාවක් හැදිලා මළා. එහෙනම් මොකද හේතු? එහෙනම් කර්මය පෙර සංසාරයේ කර්ම ඒවත් එනවා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හොඳට යන්නේ වෙබ් පේජ් එකට ගිහිලා බලන්න. ඒක කියවන්නේ නැහැ කවුරුත්, ඒක බලන්නේ නැහැ කවුරුත්. ඒකේ තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පේජ් එකේ තියෙනවා භාවනාව සෑම රෝහලකම ඉගැන්විය යුතුයි. වෛද්‍ය හෙට්ටිගේ මහත්මයා හොරණ රෝහලේ වෛද්‍ය හෙට්ටිගේ මහත්මයා ලස්සන පොතක් කියලා තියෙනවා. ඒ පොතේත් එයා පැහැදිලිව කියනවා භාවනා කරන්න. භාවනා කරනකොට මොකද වෙන්නේ? දැන් බලන්න ලෝකේ බටහිර රටවල් වල
ලස්සන වෙන්න භාවනා කරනවා තරුණ වෙන්න භාවනා කරනවා ලෙඩ රෝග වලින් මිදෙන්න භාවනා කරනවා ඩිප්‍රෙස් විසාදේ වගේ රෝග තත්ත්වයන් වලින් මිදෙන්න භාවනා. ඒතර අපිට හොඳ සංස්කෘති දායාදයක් තියෙනවා. එදා හෙළදිව ග්‍රන්ථීලින රොබට් නෝකස් එයා ඇවිල්ලා කියනවා ලංකාවේ මිනිස්සු පුදුම මිනිස්සු. එයා රජ්ජුරුවන්ගේ දාණයටවත් මාළුවත් මාළු අල්ලන්නේවත් නැහැ. සතෙක් මරන්නෙත් නැහැ. රහමෙර පානේ කරන්නෙත් නැහැ. මේගොල්ලෝ හැම කෙනෙක්ම වෛද්‍යවරේ. මේගොල්ලන්ට පොඩි පොඩි ලෙඩ හැදුනම මහා රෝග පිළිකා අදිරුදිරි පීන හෘදය ආබාධ දියවැඩි මහා රෝග නැහැ. මේගොල්ලෝ සතුටින් ඉන්න జాතියක්. අද හදිස්සිය කරොබට් නෝකසාවත් ඉපදිලා આવොත් මාර බඩු ටිකක් රුපියල් 5000 අරගෙන මේ මිනිස්සු ඉන්නේ පොලිමේ බාර් එකේ. එහෙම කියයි. එතකොට මතක තියාගන්න මේ රෝගකාරක තත්වයන් වැඩි කරගන්නේ අපි විහිම්මයි. එතකොට මේවා මම කියන එක කොටසක් තියෙනවා. ඒක මොන දේව කළත් ඒවට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒක අපේ හොඳම දේ තමයි ඉන්දියාවේ ඉන්න හොඳ බටහිර වෛද්‍යවරයෙක් එයා හાર્ට් සර්ජන් කෙනෙක් යාගේ නම දීපක් චොප්රා. එයාගේ පොත්පත් කියවන්න. එයා කියනවා සමහර දේවල් කර්ම. කර්මත් එක්ක එනවා. දැන් බුද්ධ බෞද්ධ දර්ශන අපි කර්මය කියන පිළිගන්නවනේ. කාතර කර්මයත් එක්ක එන කර්ම බලවේග පාලනය කරන්න මේ ස්පිරිචුවල් සයන්ස් එක පාලනය කරන්න නම් භාවනාවක නිරත වෙන්න ඕන. භාවනා නිරත වෙනකොට දාන සීල භාවනා ලොකුම කුසලේ භාවනා කරනකොට විශ්වයෙන් එන බලවේග වලට එරෙහිව සටන් කරන්න අඩුම ගානේ 150. හරි. දත්ත දදේද දයද්දම් දෙන්න දැමෙන්න දයාව දක්වන්න දෙන්නේ නැහැනේ. පුළුවන් තරම් ගන්නවනේ. දෙන්නේ නැහැ. ඒ නිසා දත්ත දදේද දයද්දම් දෙන්න දැමෙන්න දයාව දක්වන්න ඒකිනුත් පුළුවන් අර විශ්වයෙන් එන බලවේගත් එක්ක සටන් කරන්න. ඒ නිසා පිළිකා වගේ රෝග තත්ත්වයන් අපි කතා කරනකොට ආධ්‍යාත්මය ගැන අනිවාර්යෙන් කතා කරන්න සිදු වෙනවා. අද ඔබේ ජීවිතයේ හුඟක් දේවල් වෙනස් කරන දවස කරගන්න. තත්පරයක් ඇති වෙනස් වෙන්න. ඔබේ සිතිවිලි ධාරාව වෙනස් කළොත් හිතන පතන විදිහේ නැවුම් බවක් ඇති කරගත්තොත් ඔබට ආරෝපණය වෙන සුභවාදී ආකල්ප තුල මුළු ජීවිතයම ලස්සන කරගන්න හැකියාව තියෙනවා. ඒ වෙනුවෙන් සංගායනාව පවත්වද්දී අද දවසේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වෛද්‍යතුමිය අපි හමුවට ඇවිත් තියෙන වෙලාව අපි කතා බහ කරමින් ඉන්නේ මේ පිළිකාව නැමැති උවදුර සම්බන්ධයෙන්. මේකත් එක්ක පැටලිච්ච කාරණා කතා කරනකොට අපේ මුළු ජීවිත කාලයම නිරෝගීව ඉන්න පුළුවන් විදිය සෞඛ්‍ය පුරුදු අපිට එක්කාසු කරගන්න පුළුවන්. වෛද්‍යතුමියනි, මේ අපි සාමාන්‍ය සමාජයේ අය කියන රසකාරක නිසා පිළිකා තත්ත්වයන් ඇතිවීමේ අවදානම වැඩි කියලා. මෙහි ඇති සත්‍යතාවයේ අසත්‍යතාවයේ කෙබඳුද? මං හිතන්නේ තරංග අපි කතා කරමු මොනවද පිළිකාකාරක විදිහට ආහාරයෙන් එන්න පුළුවන් කියලා. පළවෙනිම කරණය තමයි සීනි. දෙවැනි එක තෙල්. අනිත් එක රසකාරක. ඊළඟට තමයි වර්ණක. ඊළඟට තවත් එකක් තියෙනවා. ඒකත් එක්ක රසකාරකයි වර්ණකයි. අනිත් එක අපි ඇඟේ ගන්න ආලේපන. ආලේපන වල තියෙන සමහර රසායනික ද්‍රව්‍ය වලනුත් මේක හැදෙනවා. ඊටත් අමතරව අපි ගෙවල් වල පාවිච්චි කරන අපේ බිම ක්ලීන් කරන අපි එක එක මේවා වලට දාලා මේ බිම සුද්ධ කරන ඒ දාන ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය මේ හැම එකකම තියෙනවා අපේ එකතුවක් පිළිකා වලට. ඉතින් දැන් මේ පහුගිය කාලේ පිළිකා වැඩි වෙලා තියෙන මේවා මේ මං කිව්ව කාරණා වල පාවිච්චි වැඩි වෙච්ච නිසා. දැන් ඉස්සර කාලේ අර මේ තුමා කිව්වා වගේ රොබර්ට් නොක්ස්ගේ කාලේ මෙම තිබුණේ නැහැ. නමුත් දැන් එන්නෙන්ද සමාජයේ නවීකරණය කරනකොට මේ එක එක ඒවා ආදේශ වෙලා තියෙනම සමාජයත් එක එක තමයි සමාජයක් නූතන යුගයකට යනකොට මේවා සාමාන්‍ය දේවල්. නමුත් ඒකක් ඇතුලේ අපි ඉන්නකොට අපි බලන්න ඕනේ විශේෂයෙන්ම ලංකාව වගේ මේ ජනගහනයක් අධ්‍යාපන මට්ටමින් ඉහළ ස්වභාවයක ඉන්න ජන මට්ටමක් ඉන්නකොට ඒගොල්ලෝ බලන්න ඕනේ අපි පාවිච්චි කරන ඒවා මොනවද තියෙන தত্ত্বය. මොනවද ඒවෙන් අපි ඇඟට එන්න පුළුවන් විෂකාරක? මොකක්ද අපිට ඒවෙන් එන්න පුළුවන් රෝග ගැන ටිකක් මීට වැඩිය දැනුමක් ලබා ගැනීමක අවශ්‍ය වෙනවා. එතකොට තමයි තමන්ගේ පරිසරය සහ තමන්ගේ ආහාර මට්ටම අපිට සකසා ගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී වාහපු ප්‍රශ්න තමයි රසකාරක ගැන. දැන් රසකාරක කියලා ගත්තාම අපි හුඟක් වෙලාවට අපේ සමාජයේ තියෙන රසකාරක දිහා බැලුවාම ඒකේ ඒවත් සමහරලාට ලුණු ගතිය වැඩි. සමහරලාට ඒකට දාලා තියෙන ඒ රසකාරක හදලා තියෙන කිමිකල් වලින් රසායනික ද්‍රව්‍ය වලින්. එතකොට මේ ඕනෑම දෙයක් අපිට ශරීරයකට දිනකට ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා.
अभी मे प्रमाण इकमेंट गता अभी एंगट प्रमाण दरागन बे मेमतम इतर पिलकाकार बड़ीपुर द्रव्य अंतिम अक्मावट अक्मावधि तम मेम कडल बिंदल दाल मे अयंकर इट पास वक्गड्डी वेलिए थिंग एतकोट अट मे रसकारक तीन रसायनिक द्रव्य मेम वेडवेन वेडमेंट मे अक्मावट तीन लोड वेडवेन नमु दवसकड़ अपटे गण पुलवा प्रमाण इक्मवा गियाम एक अपट एंड पुलवांगे पिलकाकार वेडवेन ईट अमतरव वेन्नी दी पिलकाकारकन अपट गुड़कलाट वाला अमार समाज के जीवत्न समाज हिम हिंग अपे एंगटे वैन एतोट अभी पुद्गल විදියට කරන්න ඕනේ මේ පිළිකාකාරක ඇඟටිනේව අපි එළියට දා ගන්න ඕනේ එළියට දාන්න නම් අපි කියනවා මේවට ප්‍රතිජීවක ප්‍රතිඖෂධකාරක ආහාර ද්‍රව්‍ය ආහාරයට ගන්න ඕනේ කියලා. එතකොට මොකද වෙන්නේ ඇඟ ඇතුලේදී මේ දෙක ප්‍රතික්‍රියා කරපුවාම අරව එළියට යවා ගන්න ලේසි වෙනවා. ඉතින් මේ මේ හැම එකක්ම එකකට එකකට සම්බන්ධයි. හැම එකම බැලන්ස් එකේ යන්න ඕනේ. එහෙම බැලන්ස් එකේ ගියොත් තමයි අපිට අර ලෙඩ රෝග වලින් අවම වෙන්න පුළුවන්. ඊට අමතරව හම්බ වෙනවා අපිට මේ ස්ට්‍රෙස් එක කියන එක ආතතිය කියන එක ගොඩාක් වැඩි. මම හිතන්නේ පසුගිය කාලේ නම් හුඟක් අයට ආතතිය නැත්තරම නැති වුණා. නමුත් ආතතියත් එක්කත් අර තත්ත්වය එතකොට අපේ සෛල වල ක්‍රියාකාරීත්වය, එන්සයිම් ක්‍රියාකාරීත්වය, හෝමෝන් ක්‍රියාකාරීත්වය ඔක්කොම වෙනස් වෙනවා. ඒතර මේවත් එක්ක අර තත්ත්වය තවත් මොනවහරි පොඩි අපද්‍රව්‍ය ඇවිල්ලා පොඩි ප්‍රතික්‍රියාවක් නම් මේවා තවත් වැඩි වෙනවා. මම හිතන්නේ අපි මේ හැම එකක්ම එකින් එක ගත්තා නම් අපිට ගෙවල් ඇතුලේ හිතා ගන්න පුළුවන් අපි හැමෝටම අපේ ගෙදර මොකද්ද තියෙන පිළිකාකාරක. අපි දැන් මේක කොහොමද අයින් කරගන්නේ කියලා. දැන් අපි පළවෙනි එක ගත්තොත් සීනි ගැන. අපි හැමදාම කතා කරනවා සීනි ගැන. සීනි අධික ආහාර විශේෂයෙන්ම ආහාරයට ගන්නකොට අපි හැමදාම කියනවා දවසකට සීනි හිතේ හැඳින් 3-6යි ගන්න පුළුවන්. ඒ සීනි හැඳි 6ට සීනි දාපු කෑමයි සීනි දාලා හදන තේකුයි ඔක්කොම එනවා. දැන් මීට වැඩිය ගන්නකොට මේ මේකෙන් අපේ වෙන්නේ මේ සීනි වලින් අපේ අක්මාවේ අපි කියනවා තෙල් තැම්ප තට්ටුව තැම්පත් වෙනවා. මේ වගේ ඒක ඒ තත්ත්වයෙන් උන්න ඒක වැඩි වෙනවා. අනිත් එක තමයි සීනි වැඩිපුර කෑම ගන්නකොට අපේ මහත් වෙනවා. විශේෂයෙන්ම ඇඟේ මහත බව තරබාරුකම කෙලින්ම පිළිකාවට බලපාන සාධකයක්. ඊළඟට අධික තෙල්. දැන් තෙල් වල ගත්තාම තෙල් එකක් තමයි බැද්දනේ බදින තෙල්. එකම තෙල පාවිතා කරලා බැද බැද්දා පාවිච්චි කරනවා. මේකෙන් අපි කියනවා අර ට්‍රාන්ස් ෆැටි ඇසිඩ් කියලා රසායනික ද්‍රව්‍යයක් හැදෙනවා. ඒ රසායනික ද්‍රව්‍යම කෙලින්ම ඍජුවම පිළිකාකාරකයක්. මේකෙන් පිළිකා හැදෙන එක වැඩි වෙනවා. ඊට අමතරව වැඩිපුර තෙල් තියෙන ආහාර ගත්තාම අර වගේම තමයි. ඔන්න මේ අධිබර වෙනවා, තරබාරු වෙනවා. ඒක එතකොට මහත් බව වෙනවා. මහත් බව ඒ ගමන තව සාධකයක් වෙනවා පිළිකාවට. දැන් මේ දෙවෙනි එක. තුන්වෙනි එක ගත්තාම රසකාරක. රසකාරක මම ඉස්සෙල්ලා කිව්වා වගේ රසකාරකවල තියෙන රසායනික ද්‍රව්‍ය වලින් ඒවා එකින් එක බලපානම අපි වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තොත්. ඊළඟට වර්ණක. සමහර වර්ණක තියෙනවා අපි දැක්ක අපේ පරිශ්‍රණවලදී සමහර ඒවා රතුපාට වර්ණක. දැන් රතුපාට වර්ණක අපි ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන් කළා තියෙනවා මේ වර්ණක විතරයි මිනිසුන්ගේ ආහාරයට සුදුසු කියලා. නමුත් උඟාක් වෙලාවට සමහර වර්ණක ඩයි වර්ග ඒ වගේ වර්ණක දානවා. දැන් මේ විශේෂයෙන්ම රතුපාට වර්ණකෙන් උඟාක් වෙලාවට මුත්‍රාශයේ මේ කැන්සර් හැදෙනවා. එක එක වර්ණකයට අදාළ කැන්සර් තියෙනවා. ඉතින් ඒ ශරීරයට අවශ්‍ය ඒ කියන්නේ බලපාන නැති වර්ණක තියෙනවා ඒවා ඒ කියන්නේ රෝගයක් හදාන්න නැති වර්ණක තියෙනවා මේවා අපි පෙන්눔 කරලා තියෙනවා මේ වර්ණක විතරයි. නමුත් ඒවත් දාන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. වැඩිපුර ප්‍රමාණයක් ගත්තත් ඒකත් ඇඟට වැඩි වෙනවා. අනිත් එක තමයි අපි ඇඟේ ගන්න ක්‍රීම්. මේ ක්‍රීම් වලත් තියෙනවා විශේෂයෙන්ම ක්‍රීම් වල තියෙනවා මේ වැඩිපුර මේ සමහර රසායනික සංයෝග මේව ශරීරයට හොඳ නැහැ. මේව අපි වැඩි කාලයක් පාවිච්චි කරනකොට මේමත් ඇඟේ වැඩි වෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම අපි බලන්න ඕනේ ක්‍රීම් දිහා මේ ක්‍රීම් වල මොනවද තියෙන්නේ. මේ ක්‍රීම් වල නිකම්ම කඩෙන් අරන් ගන්න හොඳ නැහැ. ක්‍රීම් එකේ කියවලා බලන්න ඕනේ මොනවද මේ ක්‍රීම් එකට දාලා තියෙන්නේ කියලා. ඊළඟට අනිත් එක තමයි අපි ගෙදරවලට පාවිච්චි කරන සුද්ධ කිරීමට පාවිච්චි කරන මේ. මේ සුද්ධ කිරීමට පාවිච්චි කරනේම ගැන කිසිම අවබෝධයක් නැහැ කිසිම කෙනෙකුට. ඔහේ පාවිච්චි කරනවා. නමුත් මේ හැම එකකම මේ රසායන මේ ඔක්කොම රසායනික ද්‍රව්‍ය. මේ දැන් අපි සත්තු මරන්න දානවා කියන්නේ අපිටත් ඒක මේ කාලයක් යනකොට අපිටත් බලපවත්වන. අපි කොච්චර ප්‍රමාණයක් පාවිච්චි කරනවද කොච්චර ප්‍රමාණයක් දානවද මේ හැම එකක් ගැනම සැලකිලිමත් වෙන ඕනේ. ඉතින් මේක සංයෝගයක් විදිහට ඇවිල්ලා තමයි අද මේ පිළිකාවල් වැඩි වෙන්න පටන් අරන් තියෙන්නේ. ඇත්තටම වෛද්‍යතුමිය කතා කරන දේවල් ටික අහගෙන හිටියම මම කල්පනා කළේ අපි
අද දවසේ මේ දේවල් කතා කරන්න හිතපු එක කොච්චර වටිනවද කියලා. අපි නොදන්න කාරණා සමහරවල් අපේ ගේ ඇතුලේ අපේ ආදරණීයන් වෙනුවෙන් පරිස්සමට කරන දේවල්, සනීප ආරක්ෂාව වෙනුවෙන් කරන දේවල් පවා අපිට අහිතකර හැටියට බලපාන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ ගැන තව තවත් දැනුවත් වෙමු. අද දවසේ සංගායනා වැඩසටහන වෙනුවෙන් ප්‍රවීණ යෝග උපදේශක මෝහන හා මනෝචිකිත්සක ආචාර්ය චාමින් වර්ණකුල මහත්මයා ආව නිසා එතුමන්ගේ පළමු කතා බහේදී එතුමා කිව්වා මේ මානසික ආතතිය පිළිකාවට විශේෂයෙන් බලපානවා හේතුවක් හැටියට කියලා. එතකොට ඔබතුමාගේ විෂයපතය තමයි ඒ මානසික ආතතිය කෙනෙක්ගෙන් දුරු කරලීම. මොන වගේ කාරණා ටිකක්ද කියන්න තියෙන්නේ? ඔව්, දැන් අර මේ අපේ වෛද්‍යතුමී කිව්වා වගේ දැන් මේ ටිකේ නම් අපේ අය ඔය ස්ට්‍රෙස් කියන එක බිසි කියන එක නැහැ. මම පොඩි උදාහරණයක් කියන, පහුගිය කාලේ ඔය ලොකු ලොකු නම් තියෙන රෝහලකට ගිහිල්ලා වාහනේ හරවන්න බෑනේ. පුදුම සෙනගක්නේ හිටියේ. දැන් ඔය ස්කෝ සෙනග ඔය ටික මලාද? මලේ නෑනේ. එහෙනම් මොකද හේතුව? අර තියෙන දියවැඩියාව අදිරුදිර පීන හෘදයාබාධ හෝ වේවා, ආතරටි සේවා, වෙන මොනවා හරි වේවා, ඒව ගැන බිය අයින් වෙලා කොරෝනා ගැන බියාව. ආවට පස්සේ අර ලෙඩේ අඩු වුණා, මේ ලෙඩේ වැඩි වුණා. ඉතින් ඒ නිසා මතක තියාගන්න, දැන් මම ගොඩක් තැන්වලින් අහන්නේ කෝ ඔය ලක්ෂ ගානක් ආපු සෙනග මලාද? කවුරුත් මලේ නැහැ. හේතුව තමයි මලේ පහුගිය කාලේ ගොඩාක් මලේ. ඇත්තටම කියන මම මේ පහුගිය කාලේ පුවත්පත කොන්ද ලිපියක් දැක්කා, මේක මේ මාර්ගම පිරිකාරවල අධ්‍යක්ෂතුමා ලියලා තිබේ. එක හෙඩ්ලයින් එක තිබුණේ අපෙන් වෙන්නු කලාකරුවෝ. කලාකරුවෝ වෙන් වෙන්න ප්‍රධාන හේතුවක් වශයෙන් එතුමා දක්වන්නේ ෆ්‍රයිඩ් රයිස්. දැන් අපි දන්නවා අපි රෙකෝඩින් වලට ගිහිල්ලා එක එක ටීවී ප්‍රෝග්‍රෑම් වලට ගියාම අපින් අහන්නේ අපිට ගෙනත් දෙන්නේ ෆ්‍රයිඩ් රයිස්. ඇයි ගෙනත් දෙන්නේ? අපි හරි සතුටු වෙන්නේ ෆ්‍රයිඩ් රයිස් එකක් කෑවොත්. අපි මේ ගමේ කෑම කන්න පොල් සම්බොලේ බතු එකක් කන්න මැල්ලු මට්ටියක් එහෙම කන්න අපි අර කැමැති. අපේ ළමයිටත් එහෙම නම් දෙක තුන තියෙන තැන් වලින් අම්ම අරන් දෙන්න ගිහිල්ලා. අම්මා හිතන්නේ නම් දෙක තුන තැන්වලින් ළමයි අරන් දිලා ඉතින් ඉක්මනින්ම ස්වර්ගස්ත කරන්න යන්නේ. ඒතර මොකද වෙන්නේ? ඉතින් මම නිතරම කියන්නේ කට පරිශං කරන්න ඕනේ. 2017 හොයලා බලන්න, 2017 නොබෙල් තාගි හම්බුනේ කාටද කියලා. එක වෛද්‍යවරයෙක් චීන. චීන වෛද්‍යවරයෙක්. එයාට දෙන්නේ 2017 මේ නොබෙල් තාගි දෙන්නේ ඇයි? පිළිකා රෝගී ලක්ෂ ගානක් බේරගත්ත. මොකද්ද බේරගත්ත ක්‍රමය? උපවාසය. පාස්ටින්. ඔක ඔය ෆාස්ටින් කියන එක කතා කරන්නේ ඉන්දියාව අවුරුදු 5000කට ඉඳලා. ඒගොල්ලෝ කියනවා ලංගනම් පරම් ඖෂධම්. ලංගනම් පරම් ඖෂධම් කියන්නේ උපවාසයේ තමයි තියෙන මිනිස්සුන්ට තියෙන හොඳම ඖෂධය උපවාසය. එයා මොකද කරන්නේ? පිළිකා සෛලයක්, පිළිකාවක් වැඩෙන්න මගේ දෙනම හැටියට ප්‍රෝටීන් ඕනේ, ඔක්සිජන් ඕනේ, ඒ වගේම ග්ලූකෝස් ඕනේ. මේකෙන් තමයි ස්ප්‍රෙඩ් වෙන්නේ වැඩිලා යන්නේ. එතකොට බඩගින්නේ සාමාන්‍යයෙන් මම සතියකට දෙපාරක් විතර උපවාස කරනවා. මට දැන් අවුරුදු 55. කිසිම ලෙඩක් නැහැ. උපවාස කිරීම හරි හොඳයි. අපි මොකද කරන්නේ? අර වෛද්‍යතුමීක අපි නිතරම ගන්න ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර, ඇන්ටිඔක්සයිඩ්. එතකොට ප්‍රතිඔක්සිකාර මම දැක්ක ජයපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණයක් කළා තිය පහුගිය කාලේ. මේ පිළිකා මර්ධනයට එරෙහිව ගන්න ඕන ඖෂධවල එක තියෙන කුරඤ්ඤංකොල. කවුද කුරඤ්ඤංකොල කන්නේ? දෙවෙනි එක මොකද තියෙන්නේ? ප්‍රසම් පුඩ් දලු. කවුද ප්‍රසම් පුඩ් දලු දැන් කන්නේ? ළමයකට දෙන්න. එතකොට අනිත් එක තියෙන්නේ මඤ්ඤොක්ක දලු. ඒවත ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි කියන්නේ අපේ තියෙන විස වෝල්ටේක් එරෙහිව සටන් කිරීම ශක්තිය තියෙන. ඒතර ඒ සටන් කිරීමේ ශක්තිය තියෙන ඒවා. ඒතර අපි චිරාත් කාලයක් ඉඳලා මේ සුද්ධ අපිට මේ අලුත් ආහාර රටාවක් හඳුන්වලා දෙන්න ඉස්සෙල්ලා අපි ගමේ කාපු මිනිස්සු. අපි හොඳ පිරිසිදු වතුර, රදබත්ත වතුර තියෙන ක්ලෝරීන්. මුළු ඇඟේම වැඩි ප්‍රමාණයක් තියෙන ක්ලෝරීන්. විස තියෙන්නේ. කුකුල් මස් ටිකක් අරගත්තොත් එහෙම කුකුල පාම් එකේ ඉන්නේ දවස් 30යි. ෆ්‍රිජ් එකේ ඉන්නේ අවුරුදු 2කමාරක්. කාපු හැටි ලෙඩ. කුකුල් මස් ටිකක් නැතුව බත් කන්න බෑ. ඒ කියන්නේ ලේ රහට අපි රස වැදිලා තියෙන්නේ. ඒ නිසා තමයි බලන්න පිළිකා පුතුමාකාරයෙන් බහුගේ කාලේ මේ කොරෝනා වසංගතය තියෙන කාලේ අපේ නළු නළු කී දෙනෙක් නැති වුණාද? හැත්ත හේතුව හොයලා බලන්න. හේතුව තමයි ආහාර. ඉතින් මම කියන්නේ පුළුවන් තරම් කට පරිසම් කරගන්න. ටිකක් කාලයක් ජීවත් වෙන්න නම් කට පරිසම් කරන්න ඕනේ. භාවනාවක් වඩන්න, ව්‍යායාමයක් කරන්න. ආහාරය ගැන ඉදිරි අනාගතයේ දැන් මම දැක්කා වෛද්‍ය පාදිනී මහත්මයා කියලා තිබෙන ලස්සන කතාවක්. එයා කියනවා ඇමරිකන් වෛද්‍යවරේ ලංකාවට ඇවිල්ලා කිව්වලු නුදුරු තව අවුරුදු 5ක් 6ක් යනකොට අම්මා තාත්තා ජීවත් වෙලා ඉන්නකොට ළමයි අම්මයි තාත්තා ඉස්සරහ අපිට මැරෙනවා. ඒක කොච්චර වේදනාවක්. ඒකට හේතුව වෙන්නේ ප්‍රධාන වශයෙන් වග කියන අම්මයි තාත්තා. හේතුව තමයි අම්මල මේ දවස් ටිකේ මේ රසකාරක සහිත ආහාර කෑම අඩු වුණා.
දැන් ඒ ඔක්කොම මේ රයිස් එකක් ගන්න ගියේ නෑ කොත්තුවක් ගන්න ගියේ නෑ මේ ටික ඉවරයි දැන් හෙමින් හෙමින් අන්න ආයි පොලිමර ගිහිල්ලා ඉන්න බලාගෙන අර කමතිකුණා ඒ නිසා නිතරම ඔය මං කියන්නේ එකයි මල පෙරේතකම අඩු කරගන්න මගේ වචනෙන් කියනවා इतम निर्व्याजव तमांगे अदास प्रकाश किरीम करान्यम समार देवाल वलदी तमांगे कमट आदरेट अपी अपे आयव परसंकर गन्नोने उनहम कोई आकारें हरी वेन्नोने वेनास्वेनेक एहम वेनास्वेन्न ओनेम उब सतुटिन इन्नोन हिंदा उब सतुटिन इन्नकोट उबे वटे इन्न आयट प्रश्न अडुवेन हिंदा एवेनुवेन तमाई संगायनाव पवत्वन्ने अपे वैद्यतुम्य वेतई मम हरेन्न वैद्यतुम्यनी देन चामिन वानुकुल महात्म्या किव्वा देन नवत वतावक मे पोलिंग वल इन्न कथंदरे मं कियन्ने मध्यसार पोलिम पमनक नुवे कैम कड लग इन्न पोलिम अहितकर कैम अडंगु तैंग वल पोलिंग गहन एक आय जीवितेट पुरुदु वेन्न इड तियेइने देन रट पटन गत्तम एहेमायट मुकद्द अपि कियन्ने මං හිතන්නේ තරංග දැන් ඇත්තටම දැන් මේ කෝවිඩ් එක අපි හැමතිස්සෙම ගන්න ඕනේ අපේ ජීවිතයේ එක පරිවර්තන යුගයක් විදිහට මම හිතන්නේ අපි දේවල් දිහා ගොඩක් කලකට පොසිටිව්ලි බලන්න ඕනේ දැන් පොසිටිව්ලි බලනකොට අපි ගන්න ඕනේ මේක තමයි අපේ පරිවර්තන යුගය අපි දැන් එක ජීවන රටාවකට අනවශ්‍ය ජීවන රටාවකට පුරුදු වෙලා හිටියේ දැන් මේ මාස දෙකේ අපි ආපහු යථා තත්ත්වයට පත් වුණා දැන් අපි පුළුවන් තරම් බලන්න ඕනේ මේ යථා තත්ත්වය ඇතුලේ ඉන්න මේකෙන් ආපහු අර පරණ තිබිච්ච අර පිස්සු दुवन रटावटे अन्न नैत अत्र मेक बलन आपस बलन एक पिस्सु जीवित इतनी दें मेके अभी हेमदा मे दस मे पहुगेट के कथाकला कोविड बड़ी बेरीला इंडल मेकेम का मेक कर मेमकेला पी क्यूवा इम्यूनिटी वैडिक प्रतिशक्ति वैडिकर गेला दें अभी कत्म दें पिलिकाव मर्दने तेन प्रति औषध कारक तेन आहार वर्ग दिह बलुहाम एवत्पिकी आहारेट गुण वैडिपुरम विटमी अभी अवश्य बीट कैरोटीन यानी विटमीन ए विटमीन सी सेलेनियम विटमीन ई मे हर तम अभी अवश्य प्रति औषध कारक विधियट अभी कैंसर वाली मेरी लाइंड इतोड़ी मेव गेनम कथा तम कथा कले कोविड वाली देखने दी आहार वाल इम्यूनिटी का तीया पुलवा मेवा इतकोट कैंसर मर्दने पुलवा अभी कोविड तीसर हट जीवत्व विनवा एक मंगिता ने आपस टाइ अमतकरण होंगे मे कोविड अभी होता है गिदर अन्न पुलवा गोने का पुलवा के तीयागा बे दंग अभी एक गमन हिता नूने दंग पिलिका तीन पिलिकावल मेमकर विशेषमी लमाइव मे पिलिकावल बेर गंडोने इतकोट मे बेलाविद लमीन कंड इक रटावट पुरुदना दंगिता ने मे रटावे तीयागा कम दिमापी अंट गिदर हेमोट तीन इक कार आप वर पिशु जीवित अने प्रतिशक्ति वैडिकर गो ने कोरोना वाली बेरेंगे इवंकेम कैंसर वाली बेरें कैंसर तक फैट कर आहार ईलंगड़ तम मद्यसार मद्यसार आहार पानी इतकोट पानी अभी इवंगे हेमदाम अभी अवधारणी करना दवस कटे मिल लीट सीयकट वैडिये बुनवाना अभी ओवे मनुष्य सलकानी हेवी ड्रिंक कदरी हेवी ड्रिंक हम इतकोट मद्यसार मद्यसार वैडी प्रमाण गण पुद्गले कि मद्यसार वैडी ප්‍රමාණය ගන්න වයින් කියලා අපි ආව වර්ගීකරණය කරන්නේ මොකද මොකද ඒ ප්‍රමාණයට වැඩිය ගන්න අයව තමාට තමා අපේ ඒගොල්ලන්ට සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙයි. එතකොට ඒකටත් කැන්සර් එකක් තියෙනවනේ මන්තිසාරයටත් විශේෂයෙන්ම මේ ගලනාලේ තියෙන කැන්සර් එක. ගලනාලේ කැන්සර් එක හුඟක් වෙලාවට බලපවත්තනේ මන්තිසාර පානයත් එක්ක. ඉතින් එතකොට දැන් ඒ දැන් අපි අවධානය කරගන්න ඕනේ අපි මම එදත් කිව්වා සුමානෙකට සැරයක් හරි ඒ ප්‍රමාණය බොනවනම් සෝෂල් ඩ්‍රින්කින් කියලා ගිහිල්ලා ඒ ප්‍රමාණය බොනවනම් ආවත් අපි සලකන්නේ හෙබි ඩ්‍රින්ක කෙනෙක් විදිහට. ඉතින් දැන් අපි ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මද්‍යසාර ගන්න ප්‍රමාණය තමන්ගේ මොකද්ද කියන එක හිතාගන්න ඕනේ. හැමෝම කියන්නේ අයියෝ කවුද බොනවද නෑ. අපි මේ සෝෂල් ඩ්‍රින්කර්ස්ලානේ මේ පාටි එකේදී විතරයි බොන්නේ. මෙන්න බලනකොට පාටියෙන් බෝතලේ භාගයක්ම බොනවා. ඉතින් දැන් මේකත් මං හිතන්නේ හිතාගන්න ඕනේ. අනිත් එක තමයි දැන් මීට අමතරව දැන් ආහාරයත් එක්කම බැඳිලා තියෙනවා තවත් පිළිකාජනක අපි පටි අපේ ගෙවුදර පරිසරය ඇතුලේ ගොඩක් තව තියෙනවා. එකක් තමයි දැන් ඔය ප්ලාස්ටික් වර්ග පුච්චනවා දුන් ගහනවා ඒවත් එක එකතු වෙනවා දැන් මේ හැම එකකින්ම වෙන්නේ අපේ තියෙනම අපි කියන එන්ඩොක්‍රයින එක නන්තර සර්ග ග්‍රන්ථි තියෙනවා මේ ගන්ත්‍රි වල පොඩි වෙනස්කම් ඇති වෙනවා මේ වෙනස්කම් ඇති
කරනවා මේ ඔක්කොම රසායනික ද්‍රව්‍ය වලින් අපි කියනවා endocrine disruptors ලා කියලා මේවට මේවෙන් ඇවිල්ලා එතකොට මේ ග්‍රන්ථි වල තියෙන හෝමෝන් ස්රාවය ඔක්කොම වෙනස් කරනවා එහෙම වුණාම තමයි කැන්සර් පැත්තට හුඟක් වෙලාවට මේක එකතු වෙන්න හැකියාව වැඩි කරන්නේ ඉතින් මේ වගේ නැත්තටම විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන එකක් කියන්නේ දැන් අපි ගෙදර මර්කරි බල්බ් එකක් තියෙනවා අර එනර්ජි සේවින් කියලා දැන් දාන්නේ මර්කරි බල්බ් එක කොහාටද මේක දාන්නේ මේ පිච්චිච්චාම පරිසරයට තර් පරිසරයට යනවා මර්කරි මේ ඔක්කොම කැන්සර්කාරක ඊළඟට දානවා අපි මොබයිල් ෆෝන්ස් තියෙනවා බැටරි තියෙනවා බැටරි වුණාම කොහාටද දාන්නේ මිදුලට කුණුගුඩේට අතනින් මර්කරි මේවා ඔක්කොම මේ තමයි ඊට පස්සේ මේවා ආහාර වලට එකතු වෙනවා මේක ආහාර ජාලයත් එක්ක එකතු වෙනවා. ඉතින් අපි අන්තිමේදී කනවා. අපි කියනවා අයියෝ මේ කෑමේ අරක තියෙනවා මේක තියෙනවා මෙහෙම තමයි එකතු වෙන්නේ. මේක වතුරට යනවා. එතකොට අපි වතුර මොනවා. වතුරත් එක්ක ඒව වෙනවා. දැන් මේ හැම දෙයක්ම අපේ තියෙන නොසැලකිල්ල අපේ තියෙන ඒ ගැන අවධානයම නැතිකම නිසා තමයි මේවා වෙන්නේ. අපි හැමතිස්සෙම බලන්න ඕනේ මේවා කොහාටද විස කරන්නේ. ඒ මේවා මේ එළියට විස කරන්න බෑ. කුණු කානුවකට විස කරන්න බෑ. මොකද ඒවා තියෙන මේවා නිසි ප්‍රමිතියකට එළියට යන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ආහාර රට ආහාර ජාලයත් එක්ක එකතු වෙනවා මේවා ඔක්කොම. දැන් මේවා එකතු වෙලා තමයි මේ කැන්සර්කාරක වැඩි වෙලා මේ අද රටේ මේ විදිහට ලොකු පිළිකා මේ ප්‍රශ්නයකට මේ මුහුණ පාලා තියෙන්නේ. ඉතින් අපිට දැන් මේ කෝවිඩ් එක එකයි මං කියන්නේ හොඳ පරිවර්තනුගයක් කියලා. අපි ගොඩාක් දේවල් මේකදී වෙනස් කරගත්ත. ගෙදර වවත් ගෙවත්තක් හැදුවා, ගෙවත්ටි වැව්වා. එතකොට මේ මං ඉස්සෙල්ලා කිව්වා වගේ බීටා කැරටින්, විටමින් සී තියෙනවා තමයි. අර මෙතුමා කිව්වා වගේ පැෂන් ෆෘට් කොළ, කුරුඤ්ඤං කොළ, මඤ්ඤොක්ක කොළ මේ හැම එකෙම තියෙනවා. විටමින් සී තියෙනවා, බීටා කැරටින් තියෙනවා. එතකොට අපි දිනපතා මේවා ආහාරයට ගත්තා නම් අපේ ඇඟේ අර මේ ආපු පිළිකාකාරක ටික අපිට මේක ඒගොල්ලන්ට මේ ෆයිට් කරන්න පුළුවන්. ඉතින් මේවා හරි වැදගත්. ඇත්තටම දැන් මේ පරිවර්තන යුගයේ අපි අපේ රෝගවල වැළකී සිටීමට යොදා ගන්න තියෙන හොඳම අවස්ථාව. බොහොමත්ම ස්තුතියි ඔබ දෙපළටම අද දවසේ සංගායනාව පවත්වනකොට හිතට දැනෙනවා අප්‍රමාණ සතුටක්. මොහොතක් හරි මගේ රටේ ආදරණීයයන් නිරෝගී කර ගැනීම වෙනුවෙනුයි මේ කතා කරන්න කියලා. අපි කෝවිඩ් ගැන අනන්ත කතා කළා. කෝවිඩ් නිසා පිළිකා නසන ක්‍රමයක් හොයාගෙන තියෙනවා අපි. ඒ තමයි අපි පුරුදු වෙච්ච කාර්ය බහුල අපේ වචනේ නර වෛද්‍යතුමිය කිව්වා වගේ ඒ පිස්සු ජීවිතය මොහොතකට නතර කරලා කෝවිඩ් අපිට ජීවිතය කියා දෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් ඒ කියා දුන්නු ජීවිත පාඩම මතක තියාගන්නවද අමතක කරනවද කියන එක තියෙන්නේ ඔබේ අතේ. ප්‍රවීණ යෝග උපදේශකතුමනි, මට කියන්නක ඔබතුමාගේ කලින් කතාවේදී ඔබ කිව්වා උපවාස කිරීම ගැන. ඒක සාමාන්‍ය කෙනෙක්ට කරන්න අමාරුයි කියලා කිව්වා. හැබැයි මේ වෙලාවේ නිවසේ ඉන්න අය සමහර විට මේක ගැන දැනගන්න උනන්දුවෙන් ඇති. සරංග මයි ගෙදර මට ඉනිදුවල දෙන්නයි මායි වයිෆුයි මගේ වයිෆ් බර්ගර් කැතලික් ඒගොල්ලෝ මස් මාංස මත්පැන් ගොඩාක් බීපයි පරම්පරාවම ගත්තා. හැබැයි අපි එකතු වුණේ දවසේ ඉඳන්ම විශ්වාස කරන්න මේ දෙවෙනි මාසයන්නේ අපි එක වේලයි කන්නේ. කවර ඇහුව සල්ලි නැද්ද කියලා නෑ, අපි එක වේලයි කන්නේ. අපි 11ට කන්නේ රෑට. අපි සැලඩ් දෙයක් හදාගෙන අපි ගන්න. අපි මගේ දුවල දෙන්න දැක්කොත් වයිෆ් දැක්කොත් පුදුම හිතේ. අපි ඉතා හොඳින් නිරෝගීව ඉන්නවා. ඉතාම හොඳින් නිරෝගඳ පෝෂදායක ආහාර වේලක් අපි ගන්නවා. අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක ඉගෙන ගත්තේ ඉන්දියාවේදී. ඕක හොඳ ලස්සන කතාවක් තියෙනවා. වරක් ආහාර ගන්න මිනිස්සයා යෝගියා. ඒ කියන්නේ එකපාරක් ගන්න එයා යෝගී. දෙවරක් ආහාර ගන්න මිනිස්සයා භෝගියා. භෝගියා කියන්නේ සංස්කෘතියේ සතුටින් ඉන්න කෙනා. තුන්වරක් ආහාර ගන්න රෝගියා රෝගියා. ඒ කියන්නේ ලෙඩ. එතන ඒ නිසා නිතර බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ රාත්‍රී ආහාර නිසා ලෙඩ හැදෙනවායි කියලා. ඉතින් ඒක තියෙනවා. දැන් අපේ සංස්කෘතිය කියමන තියෙනවා අප්ප බක්කෝ දීගං ජීවන් හෝතු. ඒ කියන්නේ වැඩියෙන් කන කෙනා ආයුෂය අඩු වෙනවා. ජීවැඩියාව අදිරුදිරි පීඩනේ අධික තරබාරුව කොලෙස්ටරෝල් මේ කී නොකී ඔක්කොම ෆුල් ඔප්ෂන්. ඇයි හේතුව? මේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා තියෙනවා ආහාරගෙන අඩි 150ක් සක්මන් කරන. කවුද සක්මන් කරන්නේ? වාඩි වෙලා පොඩි චැට් එකක් දාගෙන ඉන්න, වාඩි වෙලා ෆෝන් එකේ ඉන්න. ආහාර ජීර්ණේ ගත්ත විගස කෑම කාප් විගස අපේ යෝගවල අපේ ආයුර්වේද දර්ශනයේ කියනවා කෑම කාලා
වතුර අවශ්‍යයි බොන්නේ. කෑම කාලා විනාඩි 30ක් ගියාට පස්සේ මද උණුසුම් වතුර බොන්න. ආහාර ජීර්ණ පද්ධති. අපි මොකද කරන්නේ බලන්න මගුල් ගෙදරට ගියාන් පස්සේ රුපියල් 3000ක් දීලා 15000ක් විතර කනවා. ඊළඟ මාසේ බයිපාස් කරනවා. ඇයි මහා බලන්න මම මේ දැක්ක සමහර ගෑනු අය බලන්නම දැක්කා සාරි පොටිනුත් බත් එක වහගෙන යනවා. එනිසා මතක තියාගන්න පුළුවන් තරම් අඩු ආහාරයක් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වෙන්න මොනවා හරි ව්‍යායාමයක් කරලා නිකන් ඉන්න එපා මොනවා හරි යෝග වගේ දෙයක් ඉගෙන මේ කාලේ හරි හොඳයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලන්නේ සභාපතිතුමාගේ දෙවෙනි එකේ දෙවෙනි වාක්‍ය බලන්න එයා කියන්නේ විවේක අභ්‍යාස රිලැක්සේෂන් ඇන් යෝගා ඇන් මෙඩිටේෂන් මේ ටික කරන්න කියලා හේතුව තමයි අපේ තියෙන ප්‍රතිශක්ති කරන පද්ධතිය ඉමුනි සිස්ටම් එක මේක ක්‍රියාකාරී කරවන්න පුළුවන් දේවල් මේකදී අපිට හෙලා අපේ රාවණ රජුරුවන්ගේ ඉතිහාස කතාවේ ඉඳලා අපි හොඳ නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජාතියක් දැන් අද වෙනකොට වෙන්නේ මේ බටහිර මාපියාවට බෙහෙත් මාපියාට අහු වෙලා හැම එකකටම බෙහෙත් යන මම එක්තරා රටක යනකොට ඒ රටේ සංචාරයේදී ඒක වෛද්‍යවරයෙක් මට කියනවා බ්ලඩ් ප්‍රෙෂර් අපි කියන්නේ අපේ ආහාරයේ බාස අධිරක්ත චාපය බ්ලඩ් ප්‍රෙෂර් එක තියෙනවා 120 80 සාමාන්‍යයෙන් අවුරුදු 50 පෙන්නම ඕක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් හැබැයි ඒ රටේ ඒ වෛද්‍යවරු එක පාරට බෙහෙත් දෙන්නේ නැහැ එයාව දැනුවත් කරනවා එයාව දැන් මම දන්න සමහර අය ඉන්නවා 120 සිස්ටොලික් ඩයස්ටොලික් 120 80ක් බෙහෙත් දෙනවා හේතුව තමයි අපේ අය දන්නේ නැහැ ඊට පස්සේ ගත්ත හැටි බෙහෙත්තට බැහැ වෙනවා සමහර මානව හිතවාදී වෛද්‍යවරු ඉන්න එහෙම කරන්නේ නැහැ ඒගොල්ලෝ කියන පොඩ්ඩ ඔයාගේ වෘතිය මොකද්ද ඔයාගේ රැකියාව ඔයාගේ ස්වභාව මානසික ස්වභාවය කොහොමද පොඩ විවේක අරගෙන ඔයාගේ ආහාර විහරණ රටාව කොහොමද පොඩ්ඩක් විවේක අරන් එහෙම කරන්න කියලා නමුත් අද වෙනකොට මේ බටහිර මාපියව නිසා අපි ගොඩාක් ලෙඩ වුනේ බලන්න මේ මිල්ක් පවුඩර් ඒ නිසා මතක තියාගන්න අවශ්‍යම නම් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් පිරිසුන් දෙල කෙරේ ටිකක් බොන්න පාන් පිටිරන් කන්න එපා බැරි ඕනේ පාන් දෙන්න මාස 3-4 බල්ලට ගෙදර ඉන්න බල්ලට ලෙඩේ දෙනවා ඒ නිසා පාන් කන්න එපා පුළුවන් තරම් ওই පාස්පෝර්ට් ක්ෂණික ආහාර ගන්න එපා පුළුවන් තරම් ළමයිට හැමෝටම කියලා දෙන්න මහා පිනක් මහා කුසලයක් යනකොට ගෙනියන්න පුළුවන් කුසලයක් මොනවා කියලා දෙන්න ස්වභාවිකව ජීවත් වෙන මාර්ගය දැන් මේ කාලේ බලන්න අර වෛද්‍යතුමී කිව්වා වගේ හැමෝම හිටවන්න පටන් ගත්තා කිසිම කෙනෙක් රසායනික පොර දැම්මිනේ ගොම හොයනෝ කුකුල් පොර හොයනෝ පුදුමාකාර ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ අර අපේ එක්තරා තස්තවාදී නායකයෙක් කිව්වා වගේ අපිට මතක තියෙන්නේ දවස් 7යි දින 7යි ඊට පස්සේ ඉවරයි දැන් පෞගේ කාලේ අර තාප්පෝල තීන්ත ගාගෙන ගියා දැන් තීන්ත බෙරෙක්වත් එහෙමයි පින්සලුත් පාරේ ඒක ඉවරයි ඉතින් මතක තියාගන්න අපේ අයට හරි අමාරුයි කියලා දෙන්න ටිකක් තදින් තමයි කියලා දෙන්න ඕනේ දැන් අපේ එකනේ ඉතින් අපේ ඉස්සර දැන් ඉතින් අපේ ගුරුවරු කියලා අපිට දරුවන් දුන්නොත් දැන් මානව හිමිකම් යනවනේ ඉස්සර මොකද කරේ ඒගොල්ලෝ අපිට ගැහුව හින්දා අපිට කියලා දුන්න හින්දා තමයි අපි විනයානුකූල විදිහට හැඩ ගැහුණේ ඉතින් මතකද ටිකක් තදින් ළමයිට තදින් මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ ඊට පස්සේ තමයි තමන්ගේ සෞඛ්‍ය ගැන එමෙ සෞඛ්‍ය ගැන සොච ගැන අවබෝධය ලබා ගන්න පුළුවන් වෙන්නේ හැම මොහොතකම හැම දෙයක්ම ඔබට දෙන්න උත්සාහ කරන්නේ ඔබ වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන් ඔබේ දෙමාපියන් වෙනුවෙන් ඔබේ පවුල වෙනුවෙන් ඒ දේවල් ඔබ ගන්න තරම අනුව සමාජය වෙනස් වෙන්න පටන් ගන්නවා සමාජය වෙනස් වෙන්න පටන් ගන්න තරම අනුව රට වෙනස් වෙන්න පටන් ගන්නවා එහෙම වුණහම hina වෙන්න පුළුවන් අපිට තනි තනියම නෙමේ හැමෝම එක එකතු වෙලා අද දවසේ අපි සංගායනාවට නැවතීමේ තිත තියන්න හදන්නේ ඒත් ඊට කලින් අපි ඔබට පවරන හෝම්වර්ක් එක පවරන්නයි සූදානම් වෙන්නේ අපේ ආදරණීය වෛද්‍යතුමිය වෛද්‍ය පරේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය වේනුකා ජයතිස්ස වෛද්‍යතුමියනි මොකක්ද අපි ලබා දෙන හෝම්වර්ක් එක මං හිතන්නේ තරංග අපි මේ පාර දෙමු ගිය සුමානේ කොරෝනා තිබිච්ච කාලේ අපි කොච්චර රසකාරක දාපු කෑම කෑවද කියලා පොඩි චාට් එකක් හදන්නයි නිකන් බොක්ක නිකන් හිතින් හිතාගන්න පුළුවන් දැන් කොරෝනා එක ඉවරුණා කියලා දැන් ඔන්න සුපර් මාකට් එකේ හිම ඇරියනේ පොඩ්ඩක් කෑම ජාතිත් ඇරියහම දැන් මොනවද අපි රසකාරක තියෙන කෑම දැන් අලුතෙන් එකතු වුණේ මොනවද කියලා බලලා පොඩි එකක් තමන්ගේ හිතින් හරි කමන්නේ හදලා බලන්න අපිට ඒක නැතුව ජීවත් වෙන්න පුළුවන්ද කියලා රසකාරක සහ තෙල් විශේෂයෙන්ම ෆ්‍රයිඩ් රයිස් තෙල් දාපු සීනි දාපු
රසකාරක දාපු අර අපි කිව්ව පිළිකාකාරක හත තියෙන කෑම ಜಾති මොනවද මේ ඇරිය ගමන් අපි දැන් අලුතෙන් කෑවේ කියලා දාලා ඒක නැතුව අපිට ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් තමන්ම තමන් පොඩි විශ්ලේෂණයක් කරගත්තනම් මං හිතන්නේ හොඳ හෝම්වර්ක් එකක් වේ තමන්ටම අනිවාර්යෙන් එතකොට කුස්සිය පිරිසිදු වෙයි කුස්සිය පිරිසිදු වෙන තරමට අපේ ලේ පිරිසිදු වෙයි ලේ පිරිසිදු වෙන තරමට අපිට නිරෝගී භාවය ලැබෙයි හැබැයි ඒක කෑම වලින් විතරක් වෙනවත් ඇති නමුත් මානසික ශක්තිය ඒ වගේම බලවත් ප්‍රවීණ යෝග උපදේශක මෝහනහා මනෝචිකිත්සක ආචාර්ය චාමින් වර්ණකුල මහත්මයා ඔබතුමා දෙන හෝම්වර්ක් එකත් අපි බලාගෙන ඉන්නවා මන් දෙන හෝම්වර්ක් එක තමයි අපේ උඩුසිත යටිසිත කියලා මනෝවිද්‍යාව වෙන් කරන ඕක බුද්ධාගම කියන භවාංගසිත කියලා එතකොට දැන් ඔබට යම්කිසි ජීවිතයේ වෙනස් වීමක් සිදු කරන්න ඕන දැන් අපි කියමු තදින්ම වැරදි ආහාර විහරණ රටාවකටපත් වෙලා ඉන්න කෙනෙක් ගොඩාක් ලෙඩ තියෙන පාලනය කරන්න බෑ අඩුම ගානේ ඔබ ඇඳින් නැකිටින් ඉස්සලා නැකිටින් ඉස්සලා වේලාවට කියන ඇල්ෆා ලෙවල් එක අපි කියනවා ඇල්ෆා බීටා තීටා ගැමා ඩෙල්ටා කියලා මේකේ මේ අපේ සිතේ ඇති වෙන ස්වභාවයන් රිලැක්සේෂන් ටයිම් එකක් තමයි ඇල්ෆා ඔබ ඇස් පියාගෙන පොඩි වේලාවක් ඇඳේ වැතිරලා ඉඳලා හොඳට හුස්ම ගැනීම පිට කිරීම කරන්න 12 ඉඳලා 1 දක්වා අරගෙන අර වෛද්‍යතුමිය කිව්වා ඉස්සලා අපේ තියෙනවා වැරදි ආකල්ප වැරදි දේවල් තියෙන අපි කරන අපේ ජීවිතය අපිට හදා බොන කෙනෙක් සිකරට් බොන කෙනෙක් වැඩිම මස් මාංශ කන කෙනෙක් අධික ආහාර ගන්න කෙනෙක් තමන්ගේ රූපය ගැන හිතන කෙනෙක් එහෙම කෙනෙක් නම් ඔබ ඇස් පියාගෙන අර 12 ඉඳලා 1 දක්වා හිමින් හිමින් ගණන් කරන්න යනකොට ඔබට ආපහු නිින්ද යන වගේ එනවා නිින්ද වළක්වගෙන යටිසිත ආමන්ත්‍රණය කරන්න යටිසිතට කියන්න දිනෙන් දින සෑම ආකාරයෙන්ම සූපත් වෙමි සූපත් වෙමේ කියන එක නැන්සි රෝහලේ එමිල් කුයි කියන මනෝවිද්‍යාඥය එයාගේ ශිෂ්‍යයන්ට කියලා දෙනවා මේ දිනෙන් දින සෑම ආකාරයෙන්ම සූපත් වෙන කියන වචනේ තමයි එයා ළමයිට තෑග්ගක් වශයෙන් දෙන්නේ දින අවුරුද්දක් දෙකක් යනකොට හැමෝම දිනු වෙලා ඉන්න දකින්න. ඒ නිසා ඒක යටිහිතට කියලා ඔබ දකින්න ඔබ දැන් වෙනදා ගත කරපු ජීවිතයට වඩා වෙනස් ජීවිතයක් ඔබ ගොඩාක් තරබාරු එක්කෙක් නම් ලස්සන වෙලා සම පැහැපත් වෙලා තරුණ වෙලා මතක තියාගෙන ඔබ යටිහිතට මම එහෙම කරපු කෙනෙක් ඔබට ලොකු දේවල් කරන්න පුළුවන්. ඔබේ තරුණ බව වැඩි කරගන්න පුළුවන්. සුව වෙන්නේ නැහැයි කියලා ලෙඩ රෝග සුව කරගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ආහාර විහින රටාව වෙනස්කම් ඇති කරගන්න පුළුවන්. ඔබේ පෙනුම වෙනස්කම්, ඔබේ ජීවිතයේ වෙනස්කම් මේ සියල්ල ඇති කරගන්න ඒක කරන්න ඕනේ යටිසිත. එන යටිසිත උදේ පාන්දර පොඩ්ඩක් ආමන්ත්‍රණය කරනවා. රැයට නිදාගන්න ඉස්සෙල්ලා ඔබ කැමති නම් භාවනාවක ගිහිල්ලා අවසානයේ යටිසිත ආමන්ත්‍රණය කරන්න. අනිවාර්යයෙන්ම මාස 3ක් විතර යනකොට ඔබේ ජීවිතේ පැහැදිලි වෙනස්කම් ඔබට අත්විඳින්න ලැබෙනවා ඒකාන්තයෙන්. ඒ වෙනස් වීම තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ ඒ වෙනුවෙන් තමයි සංගායනා පවත්වන්නේ සමාජය පිරිපහදු කරනවා අපිට අපිවම තට්ටු කරලා අහන්න පුළුවන් නම් මම මේ පවත්වපු අහපු සංගායනා වැඩසටහන් වලින් කොයිතරම් දේවල් ජීවිතයට එකාසු කරගත්තාද කියලා ඇහුව තරමට වඩා ක්‍රියාවෙහි යෙදුවාද කියලා ඒ ක්‍රියාවෙහි යෙදවූ කණ්ඩායමට දැනෙන සතුට මට ඕනේ ඒ සතුටෙන් ටිකක් තියාගෙනයි අද දවසේ අපි සංගායනාව නිමා කරන්නට සූදානම් වෙන්නේ වෛද්‍ය පරේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස වෛද්‍යතුමිනි ඔබතුමියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේ සංගායනාව පවත්වන්නට ඔබේ ඉතාම කාර්යබහුල කාලය අපි වෙනුවෙන් වෙන් කළාට ඒ වගේම තමයි අද දවසේ සංගායනාව පවත්වන්න පැමිණි ප්‍රවීණ යෝග උපදේශක මෝහන හා මනෝචිකිත්සක ආචාර්ය චාමින් වර්ණකුල මහත්මයා ඔබතුමාටත් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා චාමින් වර්ණකුල මහත්මයාව හමුවන්නට කතා කරන්නට අවස්ථාවක් වෙන් කරගන්න ඔබට මෙන්න මේ දුරකථන අංකය ඔස්සේ අවස්ථාව සැලසෙනවා 0777 265 240 0777 265 240 ඉතින් එසේ නම් අද දවසට සංගායනාවට නැවතීමේ තිත තියන්නට අවසරයි එහෙත් සතිය පුරා ජීවිතය පුරා අපි උකහාගත් දේවල් අත්විඳින්නට ඔබට අයිතිය පවරමින් චාමින් වනුකල මහත්මයා කිව්ව වචන පේලියකින්ම මම කැමති සංගායනාව නිමා කරන්න දෙන්න දැමෙන්න දයාව දක්වන්න දෙන්න දැමෙන්න දයාව දක්වන්න ගිහින් එන්නම් මම තරංගානානායක්කාරය